අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල නඩු තීන්දුව ගැන කතා කරන අයට ඇමති සබ්රි නඩු භාෂාවෙන්ම උත්තර දෙයි CID හිටපු අධ්‍යක්ෂ ශානි වන්දනාගාරයේ සිටින්නේ නීතිය අවබෝධ කරපු නිසායි ඇමති විමල් කියයි එජාප ප්‍රතිසංවිධානයේ ප්‍රතිවිරෝධ කොරෝනා රෝගීන් තවත් 274ක් හමු වෙයි ආන්දෝලනාත්මක සිද්ධීන්ට අදාළ මෑතක ලබා දුන් නඩු තීන්දුව සියල්ල ලබා දී ඇත්තේ නීති අනුකූලව බව අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසනවා තරුණ හා ක්‍රීඩා කටයුතු ජල සම්පාදන විදුලි බල බල ශක්තිය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම විවාදයේදී අදහස් දැක්වුවා විශේෂයෙන්ම පෞද්ගලික දිනේ ශාලා ආන්දෝලනයක් ලබා දීලා තිබුණා යම් යම් නඩු තීන්දුව පිළිබඳව. ලලිත් වීරතුංග මැතිතුමා සහ අනුෂ පැල්පිට මැතිතුමා සම්බන්ධයෙන් ලබා දීලා තිබුණු නඩු තීන්දුවක් පිළිබඳව. ඒ නඩු තීන්දුව නීත්‍යානුකූල ලෙස ලබා දීපු නඩු තීන්දුව. පිල්ලෑන් මන්ත්‍රීතුමාගේ නඩුව පිළිබඳව. ශාලා ආන්දෝලනයක් ඇති වුණා. 2015 දී එතුමාව හිරබාරයට ගත්තේ යම් කිසි පුද්ගලයෙකු ලබා දුන්න පාපොච්චාරණයක් ස්වේච්ඡාවෙන් ලබා දුන්නු පදනමක් කියලා උඩ තියාගෙන ඊට පස්සේ ඒ පාපොච්චාරණය ස්වාධීන ලෙස ලබා දුන්නේ නැහැ කියලා පදනම උඩ නැවතත් අභියාචනාධිකරණය සම්පූර්ණයෙන්ම අලුත් තීන්දුවක් ලබා දීලා තියෙනවා ස්වාධීන පාපොච්චාරණයක් නෙවෙයි මම පාපොච්චාරණය බාර ගන්න බෑ කියලා ඒ පාපොච්චාරණය විසි කරලා තියෙනවා ඊට පස්සේ ඔහුව තවදුරටත් ඇතුලේ තියාගෙන ඉන්න කියනවාද තමුන්ට දේශපාලන වශයෙන් තමුන්ට ප්‍රතිවාදියෙක් ඉන්නා දකුණු ආසියාවේ විදුලි බල ඒකකයක වැඩිම පිරිවැය දරන රට වෙලා තින්නේ ලංකාව මේක බලපාන ආර්ථිකයට මේ COVID-19 වසංගතය නිසා තෙල් ඉල්ලුමත් විදුලි ඉල්ලුමත් යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ටිකෙන් කලමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ. විදුලි බලමණ්ඩලයේ නිශ්චිත ජනන සැලැස්ම පරිසර සංවේදීව සකස් කිරීමෙන් තමයි මේ ඉල්ලුමට සරණ සැපයීම ඒකක පිරවැය අඩු කරගෙන මේක කරන්න පුළුවන් වෙන්නේ. මම කියන්න කැමති අපි ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වභාවික වායු නිදි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණය සහ අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න වායු නිදි සහ බැරල් බිලියන 2ක් පමණ ඉක්ම වූ තෙල් නිදි දෙකක් සමග මන්නාරම ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් පවත්වාගෙන යන්න සනාථ කරලා තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ M2 කියන කැබැල්ලේ ගවේෂණ ආරම්භ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ 2011 දී අපි හාරන ලින් 4න් 2ක ගෑස් හොයා ගන්නවා තවත් ලින්දක කණ්ඩ තෙල් තිබීමේ මූලික ලක්ෂණ පහළ වෙනවා ලින් 4න් 3ක්ම සාර්ථකයි ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අනුමත කරලා අද ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා එතුමා ගෑස් ලින් වලටත් අයිති කිව්වා ප්‍රතිපත්තියටත් අයිති කිව්වා ඔන්න ඕකට තමයි ගරු මන්ත්‍රීතුමනි කියන්නේ මගේ කලිසම හොඳ ඇටි ඇඳගෙන උගේ වගේ යනවා කියලා බ්‍රිතාන්‍ය විසින් හැදුව මේ චීන වරාය ගබඩා සංකීර්ණ තෙල් ටැංකිය 102 යුද්ධ හේතු කොටගෙන මේ තෙල් ටැංකි සංකීර්ණ ක්‍රියාකාරීත්වය වඩපනව මේ ගබඩා සංකීර්ණ මෙට්‍රික් ටොන් 10 ලක්ෂයක් දරන්න පුළුවන් 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියාවට తాවකාලික ගිවිසුමක් පවරා දුන්නා මා සහයකින් අලුත් ගිවිසුමක් අත්සන් කර බව හැබැයි අත්සන් කරන්නේ අලුත් ගිවිසුමක් දැන් මම අහන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්නවද නැද්ද ආණ්ඩුව තීරණයක් කියන්න ඕන මේ රටේ ජීවත්වන පවුල් ලක්ෂයකට ආදායමක් ලබා දෙන ගමම්ම ඒ අය හරහා ජාතික විදුලි බල පද්ධතියට විදුලිය මෙගාවට් 500ක් එකතු කර ගැනීම. ඕනෑම කෙනෙකුට තමන්ගේ වහල මත සූර්ය පැනලයක් සවි කරගෙන විදුලිය නිෂ්පාදනය සඳහා දායක වෙන අවස්ථාවත් අපි අහුරලා නැහැ. ඒ සඳහා පූර්ණ සහයෝගය අපි විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙනවා කියන එකත් මේ වෙලාවේදී තාමත් විශ්වාසයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. රටක් විදියට අපි ඉන්නේ බල ශක්ති අර්බුදයක කියලා පිළිගන්නට ඕනේ. මුළු ලෝකෙම පොසිල ඉන්ධන වලින් බැහැර වෙන වෙලාවේ සිල් සමත් රාජ්‍යයන් එක අනුමත කරන වෙලාවේ ගොඩබේ රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලියනවා පුනර්ජනනීය බලශක්තිය මෙරටේ ප්‍රධාන විභවයන් බවට පත් කර ගන්නට ඕනි කියලා මං අපිට ආඩම්බරෙන් කියන්නට පුළුවන් අටවෙනිදා මෙරටේ පළවෙනි සුළං විදුලි බලාගාරය ජාතියට දායාද වෙනවා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රක්ෂිත බන්ධනාගාරගත වී ඇත්තේ පලිගැනීමක් නිසා නොව නීතිය අවභාවිත කිරීමේ සිද්ධීන් හේතුවෙන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කළ චෝදනාවකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. අප දන්නවා ශානි අබේසේකර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ රටේ අපරාධ ගැන විමර්ශනය කරපු දක්ෂ නිලධාරියෙක්. 2015 න් පස්සේ මේ රටේ මහත් ආන්දෝලනයක් ලක් වෙච්ච මහ බැංකු සිද්ධිය සම්බන්ධවත් පරීක්ෂණය කරේ විමර්ශනය කරේ ශානි අබේසේකර මහත්මයාගේ ප්‍රධාන. රිමාන් සිරගෙදර ඉදදී තමයි කොවිඩ් ආසාදිතේ බව අඳුනගෙන තියෙනවා කියලා අපිට කියනවා. අපි දන්නේ නැහැ. මේක අපි දකින්නේ පලිගැනීමක් විදිහට. මෙවැනි නිලධාරින්ට මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මහනුවර මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බිය ගන්නවන්න තමයි මේ කටයුතු කරන්නේ. ශානි අබේසේකර කියන්නේ රහස් පොලිසියේ කීර්තිනාමයට කැරලක් වෙච්ච නීතිය අවබෝධිතා කරපු නිලධාරියෙක්. ඒ නිසා එහෙම කෙනෙකුට විශේෂ වරප්‍රසාද දෙන්න කියලා කාටවත් කියන්නයි තියක් නැහැ. නිශාන්ත කන්දප්පයි ශානි අබේසේකරයි තමයි එක එක බලවේගවල ඌමනාවට මේ රටේ බුද්ධිආංශ සහ කිසිම වරදක් නොකර මිනිසුන්ව නිරපරාධ වරදකාරයෝ කරන්න උත්සාහ කළේ. රංජන් රාමනායකත් එක්ක කතා කරන හුරුතල් වෙන හඬපටේ දැක්කම තේරෙනවානේ ශානි අබේසේකර කියන්නේ මොකද්ද කියලා. ආයේ විපක්ෂ නායකයරයත් පාර්ලිමේන්තුවේ සම්බන්ධ ප්‍රකාශ කරා. විපක්ෂ නායකලගේ ජොබ් එක කරේ ශානි අබේසේකරනේ. තිබිච්ච ආණ්ඩුවේ ඔක්කොම කඩප්පුලි වැඩ ටික බාරගෙන හිටියේ ශානි අබේසේකර. එක පැත්තකින් නීති විරෝධී පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය. අනිත් පැත්තෙන් රහස් පොලිසිය. ඔය දෙකොල්ල තමයි දඩේම දියත් කළේ. ඒ දඩේම දියත් කරපු ක්‍රියාන්විතයේ ප්‍රධානතම පාපතර නිලධාරියා තමයි ශානි අබේසේකර. එයා බබෙක් නෙවෙයි. ඒ නිසා තමයි අද හිරගත වෙලා ඉන්න වෙලා තියෙන්නේ. මොනරාගල අද පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමේ රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පරු මහතා අදහස් පළ කිරීමත් සමගයි මෙම තත්ත්වය ඇති වුණේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වෙනුයි ප්‍රතිසංවිධාන රැස්වීම පැවැත්ුණේ. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්මන පාලිත රංගි බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම සහ ආශු මාරසිංහ යන මහත්වරුන් එක්ව සිටියා. රැස්වීම ඇමතු පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මතපල කිරීම පිළිබඳ ප්‍රාදේශීය දේශපාලඥයින් සී විරෝධය පළ කළා. අනතුරුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මැදිහත් වී ගැටුම සමතේකට පත් කළා. හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට PCR පරීක්ෂණවලට සහභාගී නොවන ලෙස සංවිධානාත්මක පුද්ගලයන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවන වේලවීදිය, පිටකොටුව, මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ් පාස්, බ්ලූ මැන්ඩල්, මට්ටකුලිය, කොටහේන, මෝදර, මාලිකාවත්ත, කෙසෙල්වත්ත, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ ප්‍රදේශව තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ අතරින් පෑලියගොඩ, වත්තල, රාගම, මීගමෝහා, කැලණිය හුදෙකලා තත්වෙයි පවතින්නේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම්වන වනාතමුල්ල හා වැකන්ද, කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම නැගෙනහිර එපිටමුල්ල, කොළමැදිරිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ බුලුගහතැන්න තෙලමුගහවත්ත ග්‍රාම සේවා වසම්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ, වෙරළබඩ දකුණ, වෙරළබඩ උතුරේ ගොඩවත්ත සහ කුරුසපාඩුව ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කර තිබෙනවා. මේ අතර අම්පාර අක්කරේපත්තු ප්‍රදේශයේද හුදෙකලා කර ඇති බවයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ. මේ අතර දෙහිවල නැදිමාල කැවුම්වත්ත ප්‍රදේශයේද සංචරණ සීමා පනවා ඇති අතර නාරහෙන් පිට දාබරේ මාවත ප්‍රදේශයේද ඊට ඇතුළත්. ඇතැම් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් කොරෝනා බලපෑමට ලක් වූ යම් යම් නිශ්චිත ස්ථාන හඳුනාගෙන හුදෙකලා කිරීම සිදු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
යම් සෞඛ්‍ය බලධාරියෙක් PCR පරීක්ෂණයකට පෙනී සිටින ලෙසට දැනුම් දුන්නොත් ඒක නිරෝධායන නියෝගයක්. ඒ නිරෝධායන නියෝගයට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් පැත්තකින් ඔවුන්ට එරෙහිව අධිකාරිය නඩු පවරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් රැඳී සිටින නිවාස දේපළ ප්‍රවාහණයට යොදා ගන්නා වාහන මුද්‍රා තැබීමට හැකියාවක් තිබෙනවා. සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවට යම් සංවිධානාත්මක පුද්ගලයන් 4 දෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලාවලින් දැනුම් දෙන බවට මේ PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙසට ඒ පුද්ගලයන් සොයා අපි විමර්ශන පවත්වනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිවත් නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. තවත් කොරෝනා ආසාදිතින් 274 දෙනෙකු අද හඳුනා ගන්නා. මේ අතර මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා. ඒ ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේ තුල හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 473 දෙනා අතර විදේශවල සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද වෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 138ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යනම බිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 19705 දක්වා ඉහළ කුසති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඉන් ආසාදිතයන් 12793 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. බන්ධනාකාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ දක්වා බන්ධනාකාරවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 908ක්. බේරුවල හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේවයෙන් ඉවත්ව සිටින බැවින් PCR පරීක්ෂණ ඇතුළු අනිකුත් කටයුතු සඳහා වෛද්‍යවරුන් හා හෙද සොයුරියන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනවිරත්න මහතා පවසනවා. නිරෝධායන කටයුතු ඇතුළු සෙසු කාර්යයන් සඳහා ඩෙංගු මර්ධන සේවකින්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළ බවයි මේ මහතා සඳහන් කළේ. අඩාල වෙන දෙන්න මේ අපි දැන් සාර්ථක විදිහට මේ ප්‍රදේශයේ නිරෝධායන කටයුතු සිදු කරනවා ඩෙංගු මර්ධන සහායකින්ගේ සහයෝගයෙන්. ඊට අමතරව PCR කටයුතු කරනවා ඩොක්ටර්ස්ලා සහ සිස්ටර්ස්ලා මෙතන සි ගැටලුවක් නැහැ එන ඕන සංඛ්‍යාවකගේ PCR අපිට කරලා ඉවර කරන්න පුළුවන්. මම හිතන්නේ ඕන වෙලාවක අපිට මානව සම්පත තියෙනවා. ඉතින් අපිට මේ සමාරක්කිට එක කැටගරි එකක් නැති වුණා තව කැටගරි එකකින් අපිට පුළුවන් එක පිරිමහ ගන්න. මහනුවර මහරෝහලෙන් කොරෝනා ආසාදිත හෙදියන් දෙදෙනෙකු හඳුනා ගැනීමෙන් පසු සෙදුකල PCR පරීක්ෂණවලදී තවත් 17 දෙනෙකුට වෛරස් ආසාදනය වී තිබෙනවා. වෛද්‍යවරියකු හා හෙදියන් 7 දෙනෙකුද එම පිරිසට තුලත් බවයි එම රෝහලේ වැඩපළන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රණතු මහත්මිය සඳහන් කළේ. ඒ අනුව එම සායනයට යොමු වෙච්ච අනිකුත් අපේ කාර්ය මණ්ඩලය සහ සමීපව සම්බන්ධකම් කටයුතු කළ අනිකුත් කාර්ය මණ්ඩලය අද දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කරමින් පවතී. රෝහල කිසිසේත් වහලා නැහැ. හදිසි තත්ත්වයටදී අවශ්‍ය ප්‍රතිකාර සියලුම වාට් වලින් දැනට ඉටු වෙනවා. නමුත් රූටින් දේවල් අපි දැනට සතියකට නතර කරලා තියෙනවා. ප්ලෑන් කරලා තියෙන ශල්‍ය කර්ම සහ විශේෂිත ප්‍රතිකර්ම ලබන සතිය තුලදී එනම් එන සිකුරාදා වෙනතුරු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනට. මාරවිල කුරුසපල්ලිය සිට බූදුකටුව දක්වා මත්ස්‍ය පිළඳ පොළ తాවකාලිකව වසදමීමට කටයුතු කළ බව නාතණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා සඳහන් කළා. ආම්බුලන්ස් සිදු කළ PCR පරීක්ෂණවලදී එක් වෙළෙන්දෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි මෙම පියවරකනු ලැබුවේ. මෙම දිනවල අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙන කොටගෙන ඔබ නිවසින් බාහිර පැමිණීමෙන් වළකින්න. නාරා හේම්පිට පෞද්ගලික රෝහලක සිදු කළ PCR පරීක්ෂණවලදී එහි 14 දිනකට කොරෝනා ආසාදිතව ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර කොක්කල පිහිටි ජර්මානු කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග ඒ වසදමා කාර්ය මණ්ඩලය සෑන් නිරෝධායනයට ලක් කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22775ක්. ඒ අතරින් ආසාදිතයන් 16656ක් පූර්ණ සුවය ලබා ඇති අතර අද දිනේ රෝහල්වලින් සුවය ලබා පිටව ගිය 430 දෙනාද ඊට ඇතුළත්. තවත් 6012 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 531ක්. මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුළ තවදුරටත් පුද්ගලයන් 5088 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 13286ක් සිදු කළ බවද සෞඛ්‍යංශ සඳහන් කළා.
අර සමස්තයක් විදිහට රටේ චිත්‍රය ගත්තාම මේ රසායනාගාර ක්‍රියාවලිය තුල ප්‍රතිඵල පුළුවන්තරයි ඉක්මනට දෙීමේ සූදානමක් උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒතකොට ජනතාවට තියෙන වගකීම තමයි ප්‍රතිඵල එනකන් වගකීම් සහගතව හැසිරෙන්න. ඒ ඔබ PCR එකට ලක් වෙනකොට ඔබ හිටපු තැන ඔබ රැඳී සිටින්න අඩුම ගානේ ප්‍රතිඵල එනකන් කියනවා. මේ සමහර ඒවා ආයතන හරහා කරපු PCR පරීක්ෂණ. ආයතන ප්‍රධානීන්ට අපි කියනවා මෙන්න මේ පිරිස රඳව ගන්න ආයතනය තුල හෝ නිවාස ආශ්‍රිතව රඳව ගන්න වැඩපිළිවෙළ සකස් කරන්න ප්‍රතිඵල ලැබෙන තෙක්. නවතත් ප්‍රවෘත්ති පවත්නා තත්වයේ හමුවේ වූද නිසි වේලාවට ගොවිපින් වෙත පොහොර ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් නිරීක්ෂණය කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කටයුතු කළා. රාජ්‍ය පොහොර සමාකම් දෙකමගින් නැව් දෙකකින් ගෙන්වන ලද පොහොර ගොඩපෑමේ කටයුතු සිදු කරන ආකාරයේද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. සේවයේ නියුතු කම්කරුවා කේ සිට සියලු නිලධාරීන් වෙතම ගොස් ඔවුන්ගේ ගැටළු විමසා බැලීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. ගැටළු වලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් එම මොහොතේදීම ලබා දුන් අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා දිවයින පුරා පොහොර හිඟයක් ඇති නොවීමට මෙම සේවකයන් කරන කැපකිරීම ඉවහල් වී ඇති බවයි මෙහිදී තවදුරටත් සඳහන් කළේ. පොහොර බෙදා හැරීමට යොදාගනු ලබන ලොරි රථවල සියලු රියදුරන් හා අනිකුත් පිරිස් PCR පරීක්ෂණ වලට ලක් කිරීමද සිදුවන බව මෙහිදී හෙළිකරුණා. මෙරට පැවති 4 වෙනි සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්ෂක උපදේශක හමුව අද අවසන් වුණා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ඉන්දියා ආරක්ෂක උපදේශක අජිත් දෝවල් යන මහතුරුන් ඇතුළු දෙස් විදෙස් ඉහළ පෙළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනුයි මෙය පැවැත්ුණේ. ඒ කොරෝනා සෞඛ්‍ය ආරක්ෂක උපදේශකවලට අනුකූලවයි. සීෂෙල්ස් හා මුර්සියාන රාජ්‍යයන්හි නියෝජිතයන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී වුණා. හමුව අවසානයේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු අතර පසුගිය කාලයේ පැවති ආරක්ෂක උපදේශක රැස්වීම වලට බඳුන් කළ මාතෘකා පදනම් කරගනිමින් මෙවරද තීරණ රසක් ගෙන තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු වීම පුද්ගල සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. එමෙන්ම ත්‍රස්තවාදය, මද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, සයිබර් ප්‍රහාර මෙන්ම අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු හුමාරු කර ගැනීමටද මෙහිදී එකඟත්වය පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ගත් තීරණය හරිද වැරදිද? ඒ පිළිබඳ සාකච්ඡාව හරිද වැරදිද විශේෂාංගේ. ගත්ත තීන්දුව හරිද වැරදිද? අද ප්‍රශ්න කරන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියත් එක්ක. 20ට එරෙහිව පක්ෂයේ ඒකමතිකව ගත් තීන්දුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම හරිද වැරදිද? මේක පක්ෂයක් හැටියට ඉල්ලපු ඡන්දයක් නෙමෙයි පාර්ලිමේන්තුව තුල. ඒකට අපේ කැමැත්තක් තියෙනවා. විධායක ජනාධිපති බලය රටේ ජනාධිපති කෙනෙක් හැටියට තිබිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඊට කලින් වූ සාකච්ඡාවල ඔබතුමිය කිව්වේ නැහැ ඒ බලය ජනාධිපතිවරයාට දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ගෲප් මීටින්ග්ස් වල එකතු වුණාම කතා වෙනවා. නමුත් ඉතින් කීප දෙනෙක් කතා කරගෙන අපි අහගෙන ඉන්නවා. ඒතරින් පස්සේ අපි අධ්‍යනය කරනවානේ. ස්වයන්ව අධ්‍යනය කරපු එකක්ද 20ට පක්ෂව ඡන්දය දෙන එක නැත්නම් ඩීල් එකක්ද? කිසිම ඩීල් එකක් නැහැ. මම කියන්නේ මෙහෙමයි. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් ජනාධිපති වෙලා හිටියද? මම අහන්නේ එතුමාගෙන් උත් ඔබතුමා මේ බලයට කැමති නැද්ද? ජනාධිපතිවරණින් සම්පූර්ණ බඹේ තත්ත්වයට පත් කරානේ යහපාලන ආණ්ඩුවේ. ඉතින් මොකටද අපිට ජනාධිපති කෙනෙක් එහෙම? සජිත් ප්‍රේමදාස මහත්තයාට පක්ෂය දෙනකොට පොහොට්ටුවත් එක තිබ ඩීල් එකක්ද? නෑ නෑ නෑ. එහෙම කිසිම ඩීල් එකක් තිබුණේ නැහැ. මොකද මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපතිවරණයේදී නම් කරාම අපේක්ෂකයා හැටියට මම බවුණිය ආසන සංවිධායක වෙලා හිටියා. ඉතින් ඒකෙදී මම 68,000ක ඡන්දයක් එතුමාට අරන් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්න ඌමනාවක් තිබුණා. මහමැතිවරණයට කලින්ගේ සහාය දෙන්න තිබුණේ නැහැ. නෑ. අපේ දේශපාලන ගමනක් තිබුණානේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මගේ ලොකු පැහැදීමක් තියෙනවා. ඒ දැක්ම දැක්කේ පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබුණට පස්සේද? නෑ නෑ. ඊට ඉස්සෙල්ලා ඉඳලම මම එතුමාව හරියට අගය කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඔච්චර අගය යන්නේ ඇමතිකමක් බලාගෙනද? මේ ගෝත්‍රික කමින් අයින් වෙන්න ඕන මිනිස්සු. මේ ලින් මැඩි අදහස් වලින් මානසිකත්වයෙන් අයින් වෙන්න ඕන. පටන් ගැනීමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අලුතෙන් හිතන පුද්ගලෙ දැක්මක් තියෙනවා. අපි කරන්න ඕන අපේ ඒ සහයෝගය ලබා දෙන එක. අකුලෙන් අදින එක නෙමෙයි. එතන තමයි මම ඉන්නේ. කාන්තා සමීපාරක්ෂකතුමා වලටත් බදු ගහන ආණ්ඩුවක් එක්ක ඉන්න ලැජ්ජ නැද්ද කියලා කෙනෙක් ඇහුවොත් මොකද දින උත්තරේ? ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. මේකේ ඇත්ත කතාව තමයි අපේ සෙස් එකක් තිබුණා 30%ක. ඒ සෙස් එක මේක දෙකට බෙදුවා. 15%ක් සෙස් එක දැම්මා, 15%ක් අර බද්දක් හැටියට දාලා තියෙනවා. නමුත් කිසිම මිල වැඩිවීමක් වෙලා නැහැ. මතට තිත තියන්න හදන රටක කන්සවයා කරන්න යෝජනා කිරීම හරිද? මේකෙන් මේ 2019 අවුරුද්දට හම්බ කරලා තියෙනවා වෙන රටවල් $50 billion. මේකෙන් හදන්න පුළුවන් බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික්.
පත්තර රෙදිපිලි කඹ මම කියන්නේ අපිට විදේශ විනිමය ගේන්න පුළුවන් අනිත් රටවල වල දැන් නීත්‍යානුකූල කරලා නීත්‍යානුකූල කරන්න කියලා කිව්වේ නැහැ මත්ද්‍රව්‍යයක් හැටියට ගන්නවත් හැම කෙනාටම මේක වගා කරගෙන යන්න කොරෝනා මර්ධනයේට විවිධ අයරින් එක්ව සිටින පාර්ශවවලට ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමට විවිධ පාර්ශව පියවරගෙන තිබෙනවා කොරෝනා ව්‍යසනය හමුය මාතිවේදී නිරුකරණ කාර්යයන් අකෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාතිවේදීන් 60 දිනකට ආරක්ෂිත ඇඳුම් ඇතුළු උපකරණ ලබා දීම මීගමුව පුරපති දයන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලිස් ඇතුළු පාර්ශව කිහිපයක්ද මීට දායකත්වයේ ලබා දීමට එක්ව සිටියා බොරැල්ල සිරිසත් සෙවන නිවාස සංකීර්ණයේ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු වුණේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන හා ප්‍රජා පොලිස් ඒකකයේක්ව එය සංවිධානය කර තිබුණා. කොරෝනා හේතුවෙන් දුෂ්කරතාවයට පත් සිටින කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සමාජිකයන්ට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම පානදුර ක්‍රීඩා සමාජයේදී සිදු වුණා. සමාජිකයන් 150කට මෙහිදී අදාළ පරිත්‍යාග ලබා දීමට කටයුතු සිදු කෙරුණා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.